Hi, Komada. Mama Hansi. Adogolo me ekathu vela inne B&B What's in my bag segment ekath ekka. Api balamu mage bag ekige monada thiyenne kiyala. ඉතින් මේ බෑග් එක මට විශේෂ වෙන්නේ මේක මමම තමයි ගත්තේ අපි ට්‍රිප් එකක් ගිය වෙලාවේ තමයි මම මගේ බෑග් එක ගත්තේ. ඇත්තම කියනවා නම් මුලින්ම හැමෝටම නැතුවම බැරි දේ තමයි දැන් ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මගේ ස්මාර්ට් ෆෝන් එක තමයි මම මුලින්ම ඔයගලන්ට පෙන්නන්නේ මේක මට gift එකක් හම්බ වෙච්ච එකත්. ඉතින් මම ගොඩක් ආදරේ මගේ ෆෝන් එකට. මට ගොඩාක් වැදගත් මගේ ෆෝන් එක. ඊට පස්සේ තියෙනවා මගේ වොලට් එක. Wallet එක තියෙනවා wallet එක ඇතුලේ මගේ credit card id card එතකොට මගේ සල්ලි වැඩි නෑ ඉතින් පොඩ්ඩයි තියෙන්නේ සල්ලි නා ඉතින් ඒක තියෙනවා ආයි මගේ තියෙනවා මට ෆෝන් එකත් එක්ක ගොඩාක්ම ළඟින්ම යන හිතමිතුර තමයි මගේ power bank එකයි cable එකයි මොකද කියනවනම් මට shoot වලට ගියාම මොකද මම නිතරම videos හදනවා photos ගන්නවා මේ දේවල් තියෙන නිසා මට power bank එක ඕනි වෙනවා මගේ ඉස්සරහ වැඩ කටයුතු කරගන්න සහ සමහරවිට script දානවනේ එතකොට script එක බලන්නත් ඕන වෙනවා ඉතින් ෆෝන් එකේ battery base වත් මුකුත් කරගන්න බෑ ඉතින් data cable එකයි power bank එකත් මගේ bag එකේ තියෙනවා මෙහෙමයි මම බෑග් එකක් ගන්නකොට සලකා බලන ප්‍රධාන කාරණාව තමයි මට බෑග් එකට ඉඩ ඇතිද කියන එක. මොකද මට මම ගමන් යනකොට සාමාන්‍යයෙන් මගේ බෑග් එක වෙනස් වෙනවා. හේතුව තමයි ෂූට් යනකොට ෂූටින් වලට යනකොට පොඩ්ඩක් ලොකු බෑග් එකක් තමයි මම කැරි කරන්නේ. මොකද හේතුව මේක මගේ බඩු ගොඩක් ගෙනියන්න එපා. එතකොට ඒ දේවල් එක ඉඩ කඩ ගොඩක් තියෙන්න ඕනේ. නැත්නම් සාමාන්‍යයෙන් මම එදිනෙදා ගමන් යනකොට සමහර මේ වගේ පොඩි බෑග් එකක් තමයි අරගෙන යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම ඒක හින්දා මට කියන්න පුළුවන් උත්තරේ තමයි මට ඉඩ කඩත් එක්ක තමයි බෑග් වල ගන්න විදිහ මගේ වෙනස් වෙන්නේ. නිෂ්පාදිත දිනය සහ කල්ලිකුත් වීමේ දිනය සඳහන් කර ඇති සාධාරණ මිලට හොඳම ලූස් පොල් තෙල් ගන්නවා නම් ත්‍රයි රීටේල් සමාගමෙන් එන පොල් තෙල් තමයි. මගේ පොඩි පවුච් එකක් තියෙනවා මේකට මම ඇත්තට මේ පවුච් එකේ නම් ගොඩක් මගේ මේකප් බඩු එහෙම මුකුත් වැඩිපුර දේවල් නැහැ හේතුව තමයි මම අද සාමාන්‍ය ගමනක් යනකොට මම වෙනස් වෙනවනේ මගේ මං කිව්වේ ඉස්සෙල්ලත් මගේ බඩු වෙනස් වෙනවා ඉතින් ඒවත් එක්ක මගේ මෙතන තියෙන්නේ අද සාමාන්‍යයෙන් මට ඕන වෙන මිරර් එකක් මගේ කෝම්බ එක එතකොට ග්ලොස් එක මස්කාරා එක අයිලයිනර් එක හෙයා ක්‍රීම් එකක් තියෙනවා තව මෙන්න මේක හරි විශේෂයි ඉදි කට්ටයි නූලයි හැබැයි මම මේ සාමාන්‍ය දිනදා ගමන් වල නම් ගෙනියන්නේ නැහැ නම මම ෂූටින් යනකොට ගෙනින්න මොකද හදිසිය හරි ඩ්‍රෙස් එකක මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ආර් ඩිරෙක්ටර් ඉන්නවා නමුත් මගේ ඒගොල්ලන්ට වෙන සපෝට් එකක් විදිහට මම ඉතින් ඉදි කට්ටයි නූල් බෝලේ ගෙනියනවා ඒක අවශ්‍යයි කියලා මම හිතනවා ඉතින් ඊට අමතරව මගේ නෝමල් මම ඩේ ටු ඩේ පාවිච්චි කරන මගේ ලිප්ස්ටික් එක තියෙනවා බ්‍රෂ් එකක් තියෙනවා වොච් එකක් තියෙනවා මේ වොච් එක සාමාන්‍යයෙන් මම මේක නම් මට ෂූට් වලට ඕන වෙන එකක් ඇත්තටම මම මගේ මේ බෑග් එක ලොකුවට අස් කරේ නැහැ සාමාන්‍යයෙන් මෙන්න මේ පවුච් එක මම පොඩ්ඩක් ෂූටින් වලට ගෙනියනකොට යූස් කරන එකක් ඒක මම එදිනෙදා බෑග් එකේ තියෙනවා ඉතින් මේ වොච් එක මම පාවිච්චි කරනවා හදිස්සියේ ෂූට් එකකට ඕන වුණත් ඒක හින්දා මේක තියෙනවා ආයෙ කට එකක් තියෙනවා මේ අයිලයින් එකට ඕන වුණොත් කියලා කේච්චරයි ඔය වෙන මොකුත් නැහැ මේකේ ඊට පස්සේ බලමු මොකද තියෙන්නේ කියලා මගේ නෝමල් මම ඩේ ටු ඩේ මගේ බෑග් එකේ තියෙනවා සහ මම මේක ෂූටින් යනකොටත් ගෙනියනවා මේකේ තියෙන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ට ඕන කරන සනීප ආරක්ෂක කටයුතු වලට ඕන කරන දේවල් සහ මට වීසින් එන කෙනේ ඒක නිසා මට වීසින් වලට අවශ්‍ය වෙන බෙහෙත් ටික මම මෙතන තියෙනවා සහ නිකන් හරි ෂූටින් වලදී තුවාලයක් එහෙම වුණොත් එතකොට අතපය වේදනාවක් මොනවා හරි આવොත් ඒක නිසා අන්නේ වගේ මේක ගිනවනම් පස්පංගු පැකට් එක වගේ තමයි. ඉතින් මම තියාගෙන ඉන්නවා මේක මට ඕන වෙන නිසා වැඩවලදී. බෑග් එකේ තියෙන වලින් ඇත්තටම ඕන දෙයක් දෙන්න පුළුවන් බෑග් එකේ තියෙන අයිටම් වලින්. හැබැයි මගේ ෆෝන් එකයි මගේ වොලට් එකයි දෙන්න බෑ. ඒ දෙක අරින්න ඕ මෙතන තියෙන බඩු වලින් ඕන දෙයක් දෙන්න පුළුවන් තව කෙනෙක්ට. ඊට පස්සේ තියෙනවා මගේ
පොඩි නෝට්බුක් එකක්. මේ නෝට්බුක් එක මට ගැළපෙන විදිහට තමයි මම මේක හදාගෙන තියෙන්නේ. ගොඩක් ලස්සනට ඇතුලේ බැලුවා පේනවා. එක එක මල් කොළ වේලලා අර පොඩි කාලි ඉස්කෝලේ යන කාලේ තියෙනවා වගේ පොතක් මටත් තියෙනවා. හැබැයි මම මේකේ තියෙන පොඩි නෝට්ස් ටිකක් මගේ ජීවිතේ වැදගත් වෙන දේවල් සහ මම ෂූටින් යන ඒවා. අර ඉස්සර අපි මේ ඉස්කෝලේ යන කාලේ වෙන් කරලා තියෙන CR පොත් අර කඩලා කඩලා අන්න ඒ වගේ වෙන් කරලා තියා ඉන්නවා මට ෂූටින් ඩේට්ස්. එතකොට මට ෂූටින් නෙමෙයි මම කොහෙ ගියත් මට මොකක් හරි මොකද මම ස්ක්‍රිප්ට් එකක් හරි මට මම ලියනවා එහෙම සාමාන්‍යයෙන් මම ස්ක්‍රිප්ට් ලියනවා. එතකොට එහෙම වුණොත් මට මොකක් හරි තොරතුරක් ආවොත් මම මොකක් හරි දෙයක් දැක්කොත් ඒ වෙලෙම මට ලියන්න ඕනේ. ඒක නිසා මම මේ පොඩි නෝට්බුක් එක යූස් කරනවා. ඒක නිසා මම මේ කොහෙ ගියත් අරන් යනවා. ආයේ තියෙනවා මගේ බෑග් එකේ දැන් නම් මාස්ක් දෙකක් තියෙනවා. මේ මාස්ක් එකක් ගෙනියන. ඇත්තටම මේක කොරෝනා කාලේ යූස් කරපු නිසා ගොඩක් කට්ටිය අහනවා මේ කොරෝනා නැතුව ඇයි යූස් කරන්න කියලා. මං හිතනවා මං අර ඉස්සෙල්ලත් කිව්වා මට වීසින් තියෙනවනේ. ඉතින් මං හිතනවා මම ආරක්ෂා වුණා කොරෝනා කාලෙත් ගොඩක් වෙලාවට මේ මාස්ක් එක හරියට යූස් කරපු නිසා. ඉතින් දැන් වුණත් වැරද්දක් නෑ මං හිතන ඕන කෙනෙක්ට මාස්ක් එකක් යූස් කරොත් එහෙම වෛරස් අපිට මේ බෝ වෙන ලෙඩ රෝග තියෙනවනේ ඒවෙන් ආරක්ෂා වෙන්න පුළුවන් මාස්ක් එකක් යූස් කරා. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා. මේක මං ඒක හින්දා මගේ කැමැත්ත අනුව මම මගේ බෑග් එකේ මේකත් ගෙනියනවා. අපි බලමු තව මොනවද තියෙන කියලා. මම යූස් කරන හෑන්ඩ් ක්‍රීම් එකක් තියෙනවා. ඇත්තටම මේක මට දුන්නේ අනුරාධ ඉදිරිසිංහ අක්කා. හේතුව තමයි ඇත්තටම මගේ මේ ස්කින් එක හරියට ඩ්‍රයි වෙනවා. ඒකට සොලියුෂන් එකක් විදිහට ඇත්තට යාමට මේක gift එකක් විදිහට තමයි දුන්නේ. ඉතින් මේකත් මට ගොඩක් වටිනා නිසා මට මේක ගොඩක්ම ඕන කරන නිසා මම ගෙනියන හැම බෑග් එකෙම මේකක් තියෙනවා. තව මොනවද දන්නවද තියෙන්නේ? පොඩි පර්ෆියුම් එකක් තියෙනවා. මම ලොකු පර්ෆියුම් ගොඩක් වෙලාවට කැරි කරන්නේ හේතුව තමයි මම ගෙනියන බෑග් එකේ මම ආසයි ගොඩක් බඩු තියෙන්නේ නැතිව තියෙනවට. ඒ කියන්නේ අත්‍යවශ්‍යම දේවල් නේ මම ගෙනියන්නේ. එතකොට මම හිතනවා මට පොඩි පර්ෆියුම් එකක් හොඳයි කියලා මගේ පාවිච්චියට. ඉතින් මම මේක ගෙනියනවා යන තැන. ගොඩක් සුවඳයි. තමයි හරිම සුවඳයි. ඉතින් මේ ඒක මට ගොඩක් වටිනවා. මේ ගොඩක් මෙතන තියෙන ඒවායින් බඩු මම ගත්ත දේවල්. ගොඩක් දේවල් මම ගත්තේ මේකත් මම ගත්ත එකක්. ප්‍රසන්ට් එකක් නෙමෙයි අනුරාධක දුන්න එකට අමතරව ගොඩක් තියෙන මම ගත්ත ඒවා. ආයි තියෙනවා මවුත් වොෂ් එකක්. මගේ පෞද්ගලික පාවිච්චියට තමයි මේක යූස් කරන්නේ. ඉතින් මම හිතනවා මට මේක හැමතැනටම ගෙනියන්න ඕන වෙනවා කියලා. බෑග් එකේ තියෙන දේවල් වලින් අඩුවෙන්ම පාවිච්චි කරන්නේ ඇත්තටම මගේ මෙන්න මේ මේකප් බඩු ටික. හේතුව මම කියනද මේ මම ගොඩක් වෙලාවට ලොකේෂන් එකකට මොකක් හරි ෂූට් එකකට ගියාම මම ඒගොල්ලන්ගෙන් අහලා තමයි ඉන්නේ ඔයගොල්ලෝ මේකප් කරනවද කියලා. මොකද මම ලයිට් කන්ඩිෂන් ගැන වැඩිය දන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන් කොයි වගේ තැනකද ෂූට් කරන්නේ මට අන්නේ පිළිබඳව තියෙන ගැටලුවත් එක්ක. ඉතින් මේ මම ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට අදාළ මේකප් නේ කරගන්න. එතකොට සමහරක් වෙලාවට මගේ පෞද්ගලික පොඩි පොඩි දේවල් ඇරෙන්න මේ බ්‍රෂර්ස් ඒ වගේ දේවල් නම් යූස් වෙනවා ගොඩක් අඩුයි. සහ මෙන්න මේ වොච් එක මට අවශ්‍යයි කිව්වට මේ බැහැ. මෙන්න මේ වොච් එක ආර්ට් ඩිරෙක්ටර්ගේ කැමැත්ත ඇතුව තමයි ඩ්‍රාමා එකකට පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි පොඩි බඩු ඇරෙන්න අනිත් ඒවා නම් පාවිච්චි කරනවා. මේ ඔන්න ඔය ටික තමයි පාවිච්චි වෙන්නේ නැත්තේ. මම හිතන්නේ මම දැන් පෙන්නපු වෙන් ගොඩක් ඉවරයි. ආයේ තියෙනවා පිටිපස්ස පොකට් එකේ බලමු මොනවද. ඔක්කොම පෙන්නනවාද ඔයගලන්ට? බොරු නැතුව. මගේ හෙඩ්සෙට් දෙක තියෙනවා. මේ ගොඩක් වෙලාවට ෂූටින් ගියාට පස්සේ අපි ෆෝන් සයිලන්ට් කරන්න ඉන්නේ. එතකොට අපිට අවශ්‍ය දෙයක් තිබුණොත් එහෙම මට හෙඩ්සෙට් දෙක යූස් කරලා බලන්න පුළුවන්, අහන්න පුළුවන්. ඒක නිසා මම ඒක ගෙනියනවා. ආයේ තියෙනවා මගේ ගෙදර එක්ස්ට්‍රා කී එකක් තියෙනවා මයි ගාව. ඒක මං ගෙනියනවා හදිසිය අම්මා නැති වුණත් ගෙදර මට මේක යූස් කරලා ගෙදරට යන්න පුළුවන්. ඉතින් එක්ස්ට්‍රා කී එකක් මයි ගාව තියෙනවා. හරි. ඊට අමතරව තියෙනවා හෙයක් මේ ටයි එකක් තියෙනවා, බූල් බෑන්ඩ් එකක් තියෙනවා, පොඩි නිය කටර එකක් තියෙනවා. මං හිතන්නේ මේක මම අන්තිම පාට යූස් කරනකොට මම මේ පැත්තට දාලා තියෙන සාමාන්‍ය මෙන්න මේ පර්ස් එකට තමයි යූස් වෙන්නේ. මම ඒක දාලා තියෙන්නේ මේ සාමාන්‍ය මගේ මෙන්න මේ මේකප් පවුච් එකේ තමයි. මේකත් පොඩ්ඩක් තියෙන්නේ මොකක් හරි අන්තිමට යූස් කරේ මේ අවස්ථාව ඊට පස්සේ මට දාගන්න වෙලා නැහැ. ඒක තියෙනවා මගේ බෑග් එකේ සයිඩ් පොකට් එකේ. ඉතින් මං හිතන්නේ මං ඔව් සෝරි එකක් අමතක වෙලා ඔන්න හලද්දි දැක්කේ දෙකක් තියෙනවා. එකක් තමයි තව පොකට් පර්ෆියුම් එකක් තියෙනවා. ඒක යූස් කරන එකක් මයි ගාව තියෙනවා. ඒක තියෙනවා
ඊටරෙන් පොඩි හෙයා ක්ලිප් එකක් තියෙනවා. ඔන්න හැලුණා ඉතින් අනිත් පැත්තට පෙරලද්දී. බොරු කළා නෙමෙයි නමුත් හැලේ හලනකොට ආවා. ඔන්න ආයෙනම් වෙන නෑ. ඔච්චරයි ඉතින් තියෙන ඇත්තටම මට කියන්න ඕනේ. මේ ටික තමයි මම ගොඩක් වෙලාවට මගේ බෑග් වල යූස් වෙන්නේ. ඇත්තටම මම හිතනවා මෙතන ගොඩක් ගර්ල් කෙනෙක්ට ඇත්තටම අත්‍යවශ්‍ය දේවල් තමයි තියෙන්නේ. ඉතින් මේ මගේ යාළුවන්ට මගෙන් නිතරම අහපු හැමෝටම මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා ඔන්න ඉතින් මම අද පෙන්නවා. සාමාන්‍ය මේක අපේ හැමෝගෙම පර්සනල් දෙයක්. නමුත් මට ආදරය කරන ඕගොල්ලෝ වෙනුවෙන් මම ඔන්න අද පෙන්නවා මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි ඔන්න අද ඇවිල්ලා ඉන්නේ හොග්වර්ට්ස් කැෆේ එකට. මහරගම තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයා හැරි පොටර් ලවර් කෙනෙක් නම් ඔන්න ඕගලන්ට කියාපු තැනක් මෙතන අනිවාර්යෙන් එන්න. ඉතින් මම වගේ මොගලෝ ආදරය කරන තවත් ආර්ටිස්ට්ලාගේ ලස්සන සෙග්මන්ට් බලන්න ඕන නම් BNB YouTube channel එක ඔන්න subscribe කරලා තියාගන්න මතක ඇතුව. ඉතින් හන්සි ගමගේ YouTube channel එක පැත්තට එන්න අමතක කරන්න එපා. ඉතින් අදට මං ගිහින් එන්න හැමෝටම bye.